මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරුවේ මේ පිළිබඳ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේදී ආරම්භ වුණා. මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මැතිවරණ සඳහා මුදල් වැය කිරීම සීමා කළ යුතු වෙනවා. එම පනත සම්මත වීමෙන් පසු කිසිදු මැතිවරණයක් පවත්වා නැහැ. මෙම කාරණාව සැලකිල්ලටගෙන අදාළ පනත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලට නිසි අවබෝධයක් ලබා දීමේ අරමුණින් මෙම හමුව කැඳවා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණේ පසුගිය වසරේ ජනවාරි 19 වනදායි. මැතිවරණයකදී ඡන්ද අපේක්ෂකයෙකුට එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි මුදල් ප්‍රමාණයන් පිළිබඳ නීතිමය පසුබිමක් සැකසීම මෙම පනත මගින් ඉටු වනු ඇත. මෙරට මැතිවරණ ප්‍රචාරණ පිරිවැය නියාමනය කිරීම උදෙසා නෛතික රාමුවක් හෝ නියාමන යාන්ත්‍රණයක් නොමැති වීමෙන් පැනනගින විවිධ ගැටලු ගැන පසුගිය කාලවකවානුවල පැවති මැතිවරණවලදී මැතිවරණ නිරීක්ෂකයින් දිගින් දිගටම කරුණු පැහැදිලි කළා. එවන් පසු මකයි ඊට නෛතික රාමුවක් සහ නියාමන යාන්ත්‍රණයක් හඳුන්වා දීම උදෙසා මැතිවරණ වියදම් නියාමන පනත හඳුන්වා දී ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.